සම්බුද්ධාන වැඩසටහන අද තවත් දවසකට අපි ආවා මාවනල්ල ප්‍රදේශයේ සරුසාර වගා භූමියකට අකර දෙක හමාරක සරුසාර වගා භූමියක් අපි ගම්බරුදාන වැඩසටහන හැමදාම ඔබට ගෙන එන්නේ තවත් යම් කිසි ආර්ථික වර්ධනයක් සලසුම් කරගෙන කොහොමද ඒවා ලස්සනට මේ වගාවකින් ඇති කර ගන්න කියන ආර්ථික සංවර්ධනයක් මේ ලංකාවේ දැනට පවතින ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් විදිහට අපි ග්‍රාමීය මට්ටමින් අපේ ගෘහ කර්මාන්තය වගේම මේ වගේ වගාවෙන් දිනු කරන එක තමයි අපේ ගම්බර උදාන වැඩසටහනේ අරමුණ. ඉතින් අදත් අපි අඳුනලා දෙන්නම් අපේ සම්පත්දායක වගේම ගම්බර උදාන වැඩසටහන අරහා කීප විටක්ම අපිත් එක්ක සම්බන්ධ වුණ ජයකොඩි මහත්මයා. අද මේ අක්කර දෙක හමාරක භූමි ප්‍රමාණය ඔබට පේනවා ඇති ලස්සන සරුසාර වගාවක් තියෙනවා. මුල් ප්‍රමුඛ ස්ථානයේ ගම්බරිස් වගාවට ඒ වගේම රටපුවක් වගාවට ඒ වගේම පොල් කෙසෙල් ඒ වගේම මේකේ වත් එකේවරට ගිහපහම එළවලු වගාවක් වගේ විශාල වගා ප්‍රමාණයක් බහුභෝග වගාවක් මේ භූමිය තුළ තියෙනවා. අක්කර දෙකහමාරක භූමිය. මම කැමති මේ පිළිබඳව දැනගන්න අපේ ජයකොඩි මහත්මයාගේ මේ අක්කර දෙකහමාරක භූමි ප්‍රමාණය කොච්චර විතර ගම්බරිස් වල වගා කරලා තියෙනවද ජයකොඩි මහත්මයා? ඔව් ඇත්තම කියනවා මේ ප්‍රමාණය තුළ භූමි ප්‍රමාණය තුළ මම වැල් 2000ක් ප්‍රමාණයක් වගා කරලා තියෙනවා. එතකොට වලක් අතර පරතරය කොච්චරක් වගේ වෙනවද? අපි අඩි 8ක වගේ පුරක් තමයි මේකදී තබා ගන්න. එතකොට මේකට ගිනිසීරියා එහෙම නැත්නම් අපේ ප්‍රදේශයේ වටහිර කියලා කියනවා. මේ කණුවක උස සාමාන්‍ය කොච්චරක් වගේ වෙනවද? ඔව් සාමාන්‍ය උස අඩි 7 කණුවක් කරනවා. අපි අඩි 1 මාර්ග ප්‍රමාණයක් ගැඹුරට අදලා තමයි මේ කණුව අපි සිටවා ගන්න. එතකොට ඔබතුමා වගා කරලා තියෙන්නේ මේ ගම්බරිස් ප්‍රභේද මොන වගේ ප්‍රභේදද ඔබතුමා වගා කරලා තියෙන්නේ? ඔව් ගම්බරිස් ප්‍රභේදයන් තුනක් තියෙනවා. දැනටම ප්‍රසිද්ධ මේක වශයෙන් අපි යන්නේ පොඩි කුඩා ගම්බරිස් එක. ඊට පස්සේ අපිට වෙනද භෝගයක් වශයෙන් වැඩි අසන්නක් ගන්න පුළුවන් පැණිමොර කියලා එකක් තියෙනවා. මේ දෙකේම එකතුවක් කරලා දැනට හයිබ්‍රිඩ් එකක් හදලා තිනවා. ඒක නම ඩිංගිරාල කියලා අලුතෙන් කුසී කර්ම දෙපාර්තිත් හඳුන්වලා දෙලා තිනවා. එතකොට මේ තුන් වර්ගයේ මේක කලමේ වඩා කරලා තියනවා. ඔව් අනිවාර්යෙන්ම. එතකොට කොච්චර කාලෙකින් වගේද මේකේ අස්වැන්න අපිට ලබා ගන්න පුළුවන්? හරියටම අවුරුද්දකින් පුළුවන් මේකේ පුදිනවා. සාමාන්‍ය එක වැලකින් සරුසාර එක වැලකින් අපිට කොච්චර ප්‍රමාණයක් ගම්බරිස් කිලෝ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්? අපි සාමාන්‍යයෙන්ම උපරිමයට යන්නේ අවුරුදු 5ක් පැනනට පස්සේ අපි තාකට්ටයක් තියාගන්න ගම්බරිස් කිලෝ 5ට උඩින් නැත්නම් 10ට පාතින් आर्थिक भोग भूगत करोदायधति सहस कर जगह नागरिक पारे तमंगे इडमकना मेवागे नागरिक जीवा विकल्प कॉन्क्रीट යට කරා. ඒකට ඔබතුමා මේක කප්පාදු කිරීමක් කරනවාද කොයි කාලයකට මේක කප්පාදු කරන්නේ? ඔව් නෑ මේකේ තියෙන එකම වාසිය තමයි මේකේ අපිට මිනිස් මලයක් අවශ්‍ය නෑ. මේකේ කප්පාදු කරන්න අත්තක් හට ගන්න නෑ. මේකේ කම්බි නගරය තමයි තියෙන්නේ කොන්ක්‍රීට් කනුවට සම්බන්ධ කරලා. මේකදී අපිට කිසිම කුලියක් නෑ. හිතවතුනි අපි ඔබට ගෙනාවේ මේ රටේ පවතින ආර්ථික ප්‍රශ්නයත් එක්ක අපි කොහොමද මේ අලංකාර විදියට ඒ වගේම අපේ නිවසට ආර්ථිකයක් වර්ධනය වෙන විදියට එහෙම නැත්නම් ආර්ථික සහයෝගයක් ලැබෙන විදියට භෝග වගා කරන්න කියලා. මම හිතන්නේ මේක හොඳම ආදර්ශයක් නාගරික ඒ වගේම ඉතාමත් කුඩා භූමියක ඔබ පදිංචි වෙලා ඉන්නා නම් ඒ තුලත් ඉතාමත් අලංකාර විදියට මේ වගේ වගාවක්
ඔබට හදා ගන්න පුළුවන් ඒ තුලින් ලොකු ආදායමක් ලබා ගන්න පුළුවන් ඉතින් මම මේ මෙතෙන්ට ආවට පස්සේ මම තව සුවිශේෂී දෙයක් දැක්කා ඒකත් මේකට අදාළ නැති වුණත් මම පෙන්වන්න ඕන කියලා මට හිතුණා ඒත් ජයකොඩි මහත්මයාගේ සුවිශේෂ ක්‍රියාවක් විතරකට අත්‍යවශ්‍යම භෝගයක් වඩා කරලා දෙනා ඉතාමත් අලංකාර විදිහට මම ඒකත් පෙන්වමින් අපේ වැඩසටහනෙන් සමු ගන්නම් इतने अभी गम्मी स्वगाव गन कथागिरे इतने मन दुशेष मिधुम लसन वगाटरपो बुला निवस अत्यावश्यम दया अपे चारकूल पारिभोजन गन्न मेन मे वगे बुलाक निवस लसन तिबना मगित पड़ी बिंपाने लसन आर्थिक शक्ति लागनी आर्थिक भोग अलंकार वगाकर लसन निवस कुड़ा पारस गंधरुदान वरसान හැමදාම අපි ඔයාලට ගෙනෙන්නේ මේ වගේ සුවිශේෂී කාර්යයන් ඒ වගේම තමන්ගේ ආර්ථික ශක්තිය වර්ධනය කරගන්න පුළුවන් දේවල් අපි ඒවා ළඟට ගිහිල්ලා හොයලා ඔබතුමාලට ඉදිරිපත් කරන්නේ මේවා බලලා දැකලා අධ්‍යකලා මේ වගේ ප්‍රයෝජනයක් ගන්න. ඉතින් තවදුරටත් මේ ගැන මොනවා හරි විස්තර දැනගන්න ඕන නම් අපේ තිරේ යනවා අපේ නම්බරේ ඒ වගේම මේ නිර්මාතෘ ජයවර මහත්මයාගේ නම්බරේ අවු සම්බන්ධ කරගෙන අවශ්‍ය උපදෙස් තියනවා නම් ලබා ගන්න. තවත් අපි මේ වගේම අගනා වැඩසටහනකින් ඔබ ඉදිරියටත් හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා. සුබ දවසක්.